ආයුබෝවන් සුබ උදැසනක් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අකණ්ඩව සහය දෙනවා චීනෙන් ජනපතිට සහතිකයක් කුරුණෑගල නගරාධිපතිට එරෙහි පෙත්සම සලකා බැලීම කල්ලියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රීලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අකණ්ඩව සහය ලබා දීමට තම රජයේ කටයුතු කරන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානී යන් ජේෂී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ඒම දූත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී चीन कम्युनिस्ट पक्षे मध्यमकारक सभावे देशपालन मंडल सामाजिक सह चीन कम्युनिस्ट पक्षे मध्यमकारक सभावे विदेश कड़ेत कोमसमे कार्यालय अध्यक्ष यान जेशी महता प्रमुख सत्पोत्कल दूत पिरिस जनाधिपति कार्यालय दी जनाधिपति गोठाभय राजपक्ष महता हमुवना ශ්‍රීලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කර ගැනීමට අකණ්ඩව සහය වන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විහිදී සහතික වුණා. චීන ශ්‍රී ලංකා ද්විපාක්ෂික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින බවත් මෙම මිත්‍රත්වය පවත්වා ගැනීමටත් වර්ධනය කර ගැනීමටත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රමුඛතාවක් බව මෙහිදී අවධාරණය කෙරුණා. චීන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ස්වයිරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නොසලී පෙනී සිටින බවද චීන දූත පිරිසේ ප්‍රධානියා මෙහිදී කියා සිටියා. ජනාධිපති දුරේට පැමිණීමට පෙර 13 වරක් චීනීය චාරිකා කළ තමාට චීනීය අත්කරගෙන ඇති සංවර්ධනයේ ප්‍රගතිය සියසින් දැක ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් තමා අද්දුටු බවත් ප්‍රකාශ කළා. මෙරට ජනාධිපතිවරයා ලෙස තමාගේද ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අප රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ. ශිෂ්‍යත්ව විභාගයේ සහ අපසු උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත්තේ මේ වසරේ ඉන්නවා අපස උසස් පෙළ 362000ක අපේක්ෂකයන් ඉන්නවා ලංකා පුරා තියෙනවා 3000ක නාසන්න විභාග මධ්‍යස්ථාන. ඒ වගේම පහශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ 2020ට 331000ක් ඉන්නවා විභාග මධ්‍යස්ථාන. ඒ වගේම ගණනක් තියෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න අපේ දරුවන්ගේ එහෙම නැත්නම් දුවා දරුවන්ගේ විභාග අනිවාර්යම තියන්න ඕනේ කියන එක. දැනට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් සඳහා විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන 12 බැගින් පිහිටවීමට ඊයේ තීරණය කරා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 18ක් හඳුනාගෙන තියෙනවා ඇඳිරි නීතිය පනවන ලද පොලිස් බලප්‍රදේශ වශයෙන්. ඒ ඔස්සේ තමයි අපි මේ විභාග මධ්‍යස්ථාන තීරණය කළා තියෙන්නේ. විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස මේ ස්ථානවලදී ළමයින්ට 5වෙනි ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට පුළුවන්. ඒත් එක්කම අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට පුළුවන්. 5වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපි පහසුකම් සලසා ඇති විභාග මධ්‍යස්ථාන ප්‍රකාශ කරන්නට ගණේමුල්ල පොලිස් බලප්‍රදේශය සඳහා ශිෂ්‍යත්ව විභාගයට අපි විභාග මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලය යක්කල ගම්පහ සහ වීරකුල පොලිස් බලප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටුපොළ මහාවිද්‍යාලය කිරිදිවැල පොලිස් බලප්‍රදේශය සඳහා කිරිදිවැල මධ්‍යමහා විද්‍යාලය වැලිවේරියේ මල්වතු හිරිපිටිය පොලිස් බලප්‍රදේශ සඳහා වැලිවේරියේ මදුබණ්ඩාර මහාවිද්‍යාලය දොම්පේ සහ පූගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා දෙකටන පත්මාවතී මහාවිද්‍යාලය විද්‍යාලය නික්ටඹු සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය මීරිගම සහ පල්ලෙවෙල පොලිස් ප්‍රදේශ සඳහා ඩීඑස්එන නායක ජාතික පාසල මීරිගම මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශය සඳහා ජනාධිපති විද්‍යාලයේ මිනුවන්ගොඩ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය සඳහා ඥානෝදය මධ්‍යමහා විද්‍යාලයේ දිවුලපිටිය සීතුව බලප්‍රදේශය සඳහා දවිසමර මහාවිද්‍යාලයේ සීතුව ජායල සහ කඳාන සඳහා ජායල සාන්තමරියා විද්‍යාලය සහ කැලණිය ප්‍රදේශය සඳහා කිරිල්ලවල මධ්‍යමහා විද්‍යාලය
මේ ආකාරයටම අපස උසස් පෙළ සඳහා පාසල් 12ක් නම් කර තිබෙනවා ගණේ මුල්ල සඳහා බුලගහකොඩ ශ්‍රී විජය මහාවිද්‍යාලය යක්කල ගම්පහ වීරගුල පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැපිටපොළ මහාවිද්‍යාලය කිරිදිවැල ප්‍රදේශය සඳහා කිරිදිවැල මහාවිද්‍යාලය බැලිවේරිය මල්වතු හිරිපිටිය පොලිස් බල ප්‍රදේශ සඳහා බැලිවේරිය මද්දුම් බණ්ඩාර මහාවිද්‍යාලය දොප්පේ සහ පූගොඩ සඳහා සීනෑ ජාතික පාසල දොම්පේ නිට්ටඹුව සහ වේයන්ගොඩ බල ප්‍රදේශ සඳහා නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය මීරිගම සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශ සඳහා කල්ලෙලිය සිරි විද්‍යාපීති කනිෂ්ඨ විද්‍යාලය මිනුවන්ගොඩ බල ප්‍රදේශයේ කොටුගොඩ රාහුල විද්‍යාලය දිවුලපිටිය සඳහා දූනගහ රණසිංහ මහාවිද්‍යාලය සීදුව සඳහා මූකලංගමුව බණ්ඩාරනායක මහාවිද්‍යාලය ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ සඳහා දෙහියාගත පොලි රොසරි විද්‍යාලය කැලණිය බල ප්‍රදේශයේ සඳහා කිරිල්ලවල මාධ්‍ය මහාවිද්‍යාලය එතකොට මේ දරුවන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ පොලිස් බල ප්‍රදේශයට අදාළ විභාග මධ්‍යස්ථානයට යාමට පහසුකම් සලසා තිබෙනවා අපොස උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් වෙද්දී විභාග මධ්‍යස්ථාන ඒ වගේම විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒ වගේම ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වගේම උත්තරපත්‍ර ඇගෙයීම් මධ්‍යස්ථාන මේ සියලු මධ්‍යස්ථානවලට අපොස උසස් පෙළ විභාගයේ මේ සියලු මධ්‍යස්ථාන සඳහා අපි දැනටමත් පොලිස් නිලධරයන් 7000ක පමණ ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා සහ ඒ අවශ්‍ය කටයුතු සඳහා දැනටමත් අපි යෙදවීමට තීරණය කරලා තිබෙන්නේ එම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි විභාග දෙක සඳහා මුහුණ දෙන දුවා දරුවන් යා යුතු වන්නේ එලෙස විශේෂයෙන් ස්ථාපිත කර තිබෙන ඒ විශේෂ විභාග මධ්‍යස්ථානයේ වෙත එවැනි විශේෂ විභාග මධ්‍යස්ථාන 11ක් මේ විභාග දෙක සඳහා දැනටමත් සූදානම් කර තිබෙනවා රටේ පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළපුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නරචි මහත්මිය පිළිතුරු ලබා දුන්නා. වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොවිඩ් ප්‍රශ්නේ අවසන් නැහැ කියලා. GMO එකක් කිව්වා MRI එකක් කිව්වා. නමුත් අවාසනාවකට රජය දේශපාලන ලකුණු ලබා ගන්න. මේක ඉවරයි මේක අවසානයි කියලා ඒ කොවිඩ් වසංගතය ආරම්භ කරපු දා ඉඳලා මැතිවරණේ අවසන් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම අවසන් කියන සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ඩුවට බෙදියා බැලුවේ. මොකද රජය කියනවා ඉවරයි කියලා. සෞඛ්‍ය මාත්‍යමේ උත්තර දෙන්න හදන්නේ. කරුණාකරලා කතා කරන්න දෙන්න. පොඩි ළමයි වගේ. ඉතින් ගරු කතානායකතුමනි මට හොඳට මතකයි මං ඒ කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයේදී මම කිව්වා කොවිඩ් වසංගතය ලංකාවේ සමාජය තුලින් තුරන් කරපු රටක් විදිහට අපේ රට අපට මේ වෙලාවේ සලකන්න පුළුවන් කියලා. මට කතා කරන්න දෙන්නකෝ. ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ. මම මේ ප්‍රකාශය කරන දවස වෙන විට සමාජයෙන් පරීක්ෂා කරලා තිබුණා 25000කට අධික පිරිසක්. ඒ පරීක්ෂා කරපු කිසිම පරීක්ෂණ නියදියකදී රෝගියෙක් හමු වුණේ නැහැ. මුල කොටස විතරක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න නැතුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා හිටියා. මං ඉදිරිපත් කළා අප්‍රේල් මාසේ කරපු ප්‍රකාශයක්. පොඩ්ඩකිට අප්‍රේල් මාසේ. නෑ අප්‍රේල් මාසේ ආගෙන ඉන්න. මේ අප්‍රේල් මාසේ කරපු කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මා ජනතාව අතර බෝ වීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රා වන්නිරාජ් මහත්මිය ප්‍රකාශ කළා. අප්‍රේල් මාසේ කොහොමද කියන්නේ? අප්‍රේල් මාසේ කවදා හරි මම දන්නේ නැහැ ඔබතුමා දැන් ඔය කියන්නේ. මේ හැම අවස්ථාවකම මම ඊටාම වගකීමකින් ප්‍රකාශ කළේ. රට තුල සමාජය තුල හැමතැනකම කිසිම ආතප්පාතක් නැතුව රෝගීන් මතුවෙච්ච තත්ත්වයක් තිබුණේ නැහැ. ඔබතුමාගේ විපක්ෂ නායකතුමත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණේ නැහැ කියලා ඔබතුමාලට විශ්වාසයක් තිබුණා. ඒ හින්දා තමයි ඔබතුමාලා ඡන්ද කළේ. ඒ හින්දා තමයි ඔබතුමාලා මාස්ක් නැතුව ගියේ. අපි ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අපි කිව්වේ මුළු සමාජය තුල හැමතැනම රෝගීන් මතුනේ නැහැ. ඒක අපි කියන්නට ඕනි. වෙච්ච ඇත්ත තත්ත්වයයි අපි කිව්වේ. මට ඊට වැඩිය දෙන්න උත්තරයක් නැහැ කතා නායකතුමා. සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු ඔක්තෝබර් මාසේ 20 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තබේතුවේ යෝජනා කරමි. වතුකරේ ජනතාවට කිසිදු පහසුකමක් නොමැති බවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වූහොත් එම ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
වතුකර කන්ද උඩට එම කොරෝනා ආව නම් දෙයියන්ටවත් බැරඳම් වෙන්න. ඒ වතුකර ජනතාව ජීවත් වෙන ක්‍රමය, යාලා ගෙවල් තියෙන ක්‍රමය කණ්ඩායම එකතු වෙලා තමයි ඉන්නේ. වතුකරේ සාමාන්‍ය වතු හොස්පිටල් ડોක්ටර් කෙනෙක්වත් නැහැ. වතුකරේ සෞඛ්‍ය සම්බන්ධව මේ රජය සහ සෞඛ්‍ය අංශ අරන් තියෙන වැඩපිළිවෙල මොකද? මේ කොරෝනා සම්බන්ධව මම සෞඛ්‍ය නියෝජ්‍ය අධිපති කාලේ පත් කරපු MBS ડોක්ටර්ස්ලා පමණයි. ඊට පස්සේ පත් කරන්නේ විශ්වංගණ්ඩ මේක ගැනවද? නැත්නම් වෙන මොනතර ප්‍රශ්නයක් අංගණ්ඩ මේ කොරෝනා ගැනවද? එත රටේ ජනතාව දැනගන්න කැමති. දැන් අනිත් පැත්තේ කියනවා කොලර්ෂිප් එකක් තියනවලු, GC උසස් බලක් තියනවලු. අනිත් පැත්තේ කියනවා ලොක්ඩවුන් කරනවා. विश्वास गंजाव हेरोइन कहा बोट मार्ग आंडू असमत्व कोरोना කියන කාරණේ එක්ක ජයග්‍රහණය කරගන්න අසමත් වෙන වගේ එමෙ නැත්තම් ආණ්ඩුව අපිට සැකයක් තියෙනවත් මෙරට ඉතුමුලගේ අසමත්භාවයන් වසා ගන්න කොරෝනා පාවිච්චි කිරීම වෙනුවෙන් යොදා ගන්නද කියන ගැටලුව අපිට තියෙනවා ජනතා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා අපේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න එපා පහුගිය මැතිවරණ වෙලා වෙනවා අපි දැක්ක රුපියල් 5000ක දීමනාවක් දෙන්න රජයේ කඩිමුඩියේ ක්‍රියාත්මක වුණා හැබැයි දැන් මොනම වෙලාවකවත් කොහෙවත් එහෙම සූදානමක් තියෙන ගතියක් පේන්නේ නැහැ අවසානයේ මුළු රටම වහලා තියෙන තැනට පත් වුණා මේ ආණ්ඩුව මේ විශ්වවිද්‍යාල සංශෝධන වෙනි කාරණා මෙරට ඉස්සරහට මතුවලා එනකොට නැගින ජනපීඩනයේ පාලනය කර ගැනීම සඳහා जनाधिपति නීති වලින් පරිබාහිරව ඒගොල්ලන්ට එමෙ යන්න බෑ. හැබැයි සුවිශේෂී අවස්ථා තියෙන්නට පුළුවන්. ඒ ඒ රටවල් වලින් වගකීමක් ගන්න වෙනවා මේ අයට COVID-19 වැළඳිලා නැත ඒවයි නිදහස් කියලා. අඩු වශයෙන් එහෙමවත් වැඩපිළිවෙලක් අපේ රටේ තියෙන්නට ඕනේ. මම පක්ෂපාතී වෙන්නේ ව්‍යවස්ථාවට. එහෙම නැතුව නංගිටද මල්ලිටද කියන එක අදාළ නෑ මට. දේශපාලනය කියන දේ අපේ පවුලේ අය විසින් මට අගන්නන්න එන්න ඕනේ. මම පවුලේ කිලුටු රෙදි ප්‍රසිද්ධිය අපුල්ලන්නේ සූදානම් නෑ. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ හෘද සාක්ෂියට එකඟව අපි තීරණයක් ගන්නවා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණාට පස්සේ මේ රටේ මිනිස්සු ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්. පැලැස්තර නෙමෙයි. සමහර වගන්ති මුළු රටටම බලපානවා වෙන්න පුළුවන්. සමහර වගන්ති එක්කෙනෙකුට දෙන්නෙකුට බලපානවා වෙන්නත් පුළුවන්. එහිඳ තීරණය ගන්න මේ වෙලාවට. ඩීල් තියෙනවද කියලා හරියටම මට විශ්වාසයට කියන්න බෑ. මේ සිද්ධ වෙන දේවල් දිහා බලනකොට යම් යම් අය ඩීල් වලට අනුගත වෙලාද කියන සැකය අපිට විතරක් නෙමෙයි ජනතාවටත් ඇති වෙනවා. අධිකරණින් වර්තාව උපුවත් කිහිපයක් දැන්. කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මාස පළවෙනිදා කැඳවෙන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. අධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කර තිබියදී විත්තිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාව අයදින බවත් මින්මතුවට මෙවැනි තත්වයන් ඇති නොවීමට වග බලා ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු දමි තොටවත්ත මහතා ඉදිරියේ දැනුම් දී සිටියා. මත්කුඩු පිළිබඳ නඩුවක විත්තිකරුවෙකු ඉක්ුද්දා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ විසින් නියෝග කර තිබුණත් එම විත්තිකරු අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් පසුගිය දින ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණයෙන් සමාව අයද සිටින බවත් මින්මතුවට මෙවැනි තත්ත්වයක් උදා නොවීමට වග බලා ගන්නා බවත් ලිපියක් මගින් අධිකරණය දැනුවත් කර තිබුණා. ඒ අනුව එම කරුණු සටහන් කරගත් මහාධිකරණ විනිසුරු තොටවත්ත මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටි මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා මුදා හැරීමට නියෝග කළා. ජනාධිපති ආරක්ෂක ලේකම් මැතිතුරු නිලධාරීන් පිරිසකට තර්ජනය කළ සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩිලැසි ඔක්තෝබර් 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පසුගිය දිනක බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලා උපවාසයක නිරත වූ අතර බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ජනිත් මදුසංක නැමැත්තා ඇතුළු අපරාධ කරුවන් ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ
උදැසන පුවත් විකාශය අවසන්. තම තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyadanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.